ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම ලෝකයේ සුන්දරම සහ බලවත්ම රටක් විදිහට ප්‍රංශය හඳුන්වන්න පුළුවන්. ඒ සුන්දරත්වය නිසාම වාර්ෂිකව ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් රට ලෙසින් වාර්තා වෙන්නේ ප්‍රංශයයි. ඒ වගේම ඔවුන්ට අතීතයේදී ලෝකයේ පුරා රටවල් විශාල ප්‍රමාණයක් යටත් කරගන්න හැකි වී තිබෙනවා. ඒ අතරින් කිහිපයක් ප්‍රංශ පරිපාලන කලාප ලෙසින් අදටත් ලෝකයේ පුරා විසිරී තිබෙනවා. ඒ වගේම ලෝකයේ ජනප්‍රිය භාෂාවන් අතරින් ප්‍රංශ භාෂාවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉංග්‍රීසි භාෂාවට පසුව ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක නිල භාෂාව ලෙසින් සැලකෙන්නේ ප්‍රංශ භාෂාවයි. ප්‍රංශය පිළිබඳ ඉතාමත්ම වැදගත් සුවිශේෂී කාරණාවන් ඇතුළු අධ්‍යාපනය සහ පුරවැසිභාවය පිළිබඳ මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියාව පිළිබඳ දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. ප්‍රංශය භූගෝලීය වශයෙන් බටහිර යුරෝපා රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. යුරෝපා සංගමයේ විශාලම රට ලෙසින් සැලකෙන මෙය වර්ග කිලෝමීටර් 632,734ක් තරම් විශාලත්වයකින් යුක්තයි. ප්‍රංශය සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් 8ක් තිබෙනවා. එයට දකුණින් සහ නිරිත දිශාවෙන් පිහිටා තිබෙන්නේ ඉස්පාඤ්ඤ, මොනාකෝ සහ ඇන්ඩෝරාවයි. ඊට අමතරව නැගෙනහිරින් ඉතාලිය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය සහ ලක්සම්බර්ග් මායිම් වෙනවා. ප්‍රංශය සහ එංගලන්තය ගොඩබිමින් සම්බන්ධ නොවුනත් ඉංග්‍රීසි යෝඩය හරහා ඉදිකෙරූ උමං මාර්ගයක් මගින් රටවල් දෙක සම්බන්ධ කර තිබෙනවා. මීට අමතරව ප්‍රංශයට අයත් විදේශීය භූමීන් සමග බ්‍රසීලය සහ සුරිනාමය දේශ සීමා බෙදා ගන්නවා. ප්‍රංශයේ අගනුවර සහ විශාලම නගරය ලෙසින් සැලකෙන්නේ පැරිස් නගරය. බොහෝ සංචාරක වෙබ් අඩවිවල එය ලෝකයේ ආකර්ෂණීයම නගරය ලෙසින් හඳුන්වා තිබෙනවා. යුරෝපයේ දසවෙනි ඉහළම ජනගහනය සිටින එම නගරය තුළ මිලියන් 2.1 ජනගහනයක් වාසය කරනවා. 2021 වර්ෂය වන විට ප්‍රංශයේ ජනගහනය මිලියන් 67.39ක් වන අතර එය යුරෝපයේ තුන්වෙනි වැඩිම ජනගහනයයි. එම ජනගහනයෙන් 93%ක් ප්‍රංශ ජාතිකයන් වන අතර 7%ක් වෙනත් ජාතීන් වෙනවා. එහි වැඩි වශයෙන් අදහන ආගම ක්‍රිස්තියානි වන අතර එම ප්‍රතිශතය 58%කට ආසන්නයි. ඊට අමතරව 31%ක් ආගමක් සඳහන් නොකරන අතර 8.3%ක් ඉස්ලාම් අදහනවා. ප්‍රංශය තුළ ඉස්ලාම් අදහන ප්‍රමාණය සංඛ්‍යාත්මකව මිලියන් 3.4%කට ආසන්නයි. මෙහි නිල භාෂාව ලෙසින් සැලකෙන්නේ ප්‍රංශ භාෂාව. ප්‍රංශයට අමතරව ප්‍රංශ භාෂාව නිල භාෂාව ලෙසින් සැලකෙන තවත් රටවල් 29ක් තිබෙනවා. ඒ අතරින් බොහෝමයක් රටවල් අතීත ප්‍රංශය යටත් විජිත විදියට සැලකෙනවා. ප්‍රංශ භාෂාව නිල භාෂාව ලෙසින් සැලකෙන රටවල් කිහිපයක් විදියට මැඩගස්කර්, හයිටි, සීසෙල්ස්, කැමරූන්, කොංගෝ, සෙනගාල් වැනි රටවල් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව කැනඩාව, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග්, මොනාකෝ වගේ රටවලත් නිල භාෂාවක් විදියට ප්‍රංශ භාෂාව සැලකෙනවා. 1920 වන විට ප්‍රංශය විසින් ලෝකයේ පුරා යටත් කරගත් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,15,00,000කට ආසන්නයි. ඒවායේ මිලියන් 110කට ආසන්න ජනගහනයක් වාසය කර තිබෙනවා. නමුත් වර්තමානයේ වෙද්දී ඒ අතරින් බොහෝ ප්‍රදේශවලට නිදහස ලබා දී හෝ විකුණා දමා තිබෙනවා. ඒ අතරින් මේ වන විට පවතින්නේ දෙපාර්තමේන්තු 5ක් සහ සාමූහික කලාප 8ක් පමණයි. එම කලාප දූපත් ලෙසින් ලෝකයේ පුරා විසිරී තිබෙන අතර ඒවායේ විශාලත්වය වර්ග කිලෝමීටර් 1,20,000කට ආසන්නයි. ප්‍රංශයේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ප්‍රංශය ඉහළ ආදායම් ලබන අධි සංවර්ධිත රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉතාමත්ම ඉහළ මට්ටමකින් පවතිනවා. නමුත් උතුරු යුරෝපා රටවලට සාපේක්ෂව ප්‍රංශය තුළ මූල්‍ය අසමානතාවයක් පවතිනවා. ඒ අනුව එහි සෑම නිවාස 10කින් එකක් සඳහා බලපාන මූල්‍ය දරිද්‍රතාවයක් පවතින බවට වාර්තා වෙනවා. ඒ ආකාරයට දරිද්‍රතාවයෙන් පෙළෙන බහුතරයක් අඩු අධ්‍යාපනයේ හේතුවෙන් රැකියා නොමැතිව සිටින පුද්ගලයන් බවටයි වාර්තා වෙන්නේ. සංඛ්‍යාලේඛනවලට අනුව කෝසිකා නැමැති කලාපය ප්‍රංශයේ දුප්පත්ම කලාපය ලෙසින් සැලකෙනවා. එම ප්‍රදේශයේ ජනගහනය 19.8%ක් අඩු ආදායම් ලබන පුද්ගලයන් විදියට හඳුන්වන්න පුළුවන්. 2021 වර්ෂයේ වෙද්දී ප්‍රංශයේ මානව සංවර්ධන දර්ශකයේ 26 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. එම ලයිස්තුවේ ප්‍රංශයට ස්ථානයක් ඉදිරියෙන් ඉස්පාඤ්ඤ සහ දකුණු කොරියාව සිටින අතර පසුපසින් සිටින්නේ චෙක් රිපබ්ලික් සහ ඉතාලියයි. ඒ වගේම ලෝකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින රටවල් ලයිස්තුවේ ප්‍රංශය 24 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. 2021 වර්ෂයේ වෙද්දී ප්‍රංශයේ ඒක පුද්ගල ආදායම වාර්තා වෙන්නේ ඇමරිකන් ඩොලර් 38,625ක් ලෙසින්. එය ලෝකයේ 27 වෙනි ඉහළම ඒක පුද්ගල ආදායමයි. කෙසේ වෙතත් ප්‍රංශයේ ඉහළම ඒක පුද්ගල ආදායම වාර්තා වුණේ 2008 වර්ෂයේදී. එම වසරේදී ප්‍රංශය ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 45,334ක් තරම් ඉහළ අගයක් ගත්තා. නමුත් 2008 ලෝක ආර්ථික අවපාතයේ සිට මේ දක්වා ප්‍රංශය ඒක පුද්ගල ආදායම වසරින් වසර අඩු වී තිබෙනවා.
දෙදස් විසියක වර්ෂය වෙද්දි ලෝකෙ හත්වෙනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන ප්‍රංසේ දල්දේශී නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 2.4ක් වෙනවා. ඒ අනුව ප්‍රංසේට වඩා ආර්ථික බලවතුන් සිටින්නේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ජපානය, චීනය සහ ඇමරිකාව පමණයි. ප්‍රංසේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ සංචාරක කර්මාන්තය. ප්‍රංසේට වසරකට සංචාරකයන් මිලියන 89ක් පැමිණෙනවා. ඒ අනුව ප්‍රංසය වාර්ෂිකව ලෝකයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රට විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ඔවුන්ගේ ප්‍රධානම අපනයන නිෂ්පාදන වන්නේ ගුවන් යාන, හෙලිකොප්ටර්, අභ්‍යවකාශ යාන, ඖෂධ, ගෑස්, ටර්බයින සහ වාහනයි. ප්‍රංසයේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන විදියට තිරිඟු, බාර්ලි, ඉරිඟු, අර්තාපල්, හරක් මස්, ඌරු මස්, චීස්, කිරි සහ පළතුරු හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතාලියට පසු ලෝකයේ දෙවන විශාලම වයින් නිෂ්පාදකයා වන්නේ ප්‍රංසයයි. 2021 වර්ෂයේදී ප්‍රංසයේ සම්මත අවම මාසික වැටුප ලෙසින් යුරෝ 1554ක් වාර්තා වෙනවා. ඒ වගේම එහි භාවිතා වන මුදල් ඒකකයේ විදියට පොදු මුදල් ඒකකයක් වන යුරෝ හඳුන්වන්න පුළුවන්. ප්‍රංසයේ ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවය පිළිබඳ දැන් සොයා බලමු. ප්‍රංසය තුළ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා එහි වසර 5ක කෙටි කාලීන පදිංචියක් අවශ්‍යයි. ස්ථිර පදිංචි බලපත්‍රයක් මගින් ඔබට ප්‍රංසය තුළ දින නියමයක් නොමැතිව රැකියා සහ අධ්‍යාපනය ලබන්න හැකියාව පවතිනවා. නමුත් ස්ථිර පදිංචි බලපත්‍රය වසර 10කට වරක් අලුත් කළ යුතුයි. ඔබට ප්‍රංසයේ පුරවැසිභාවය ලබා ගන්න අවශ්‍යයි නම් ඒ සඳහා වසර 5ක ස්ථිර පදිංචියක් තිබිය යුතුයි. ඒ අනුව ස්වභාවීකරණය මගින් ප්‍රංසයේ පුරවැසිභාවය ලබා ගැනීමට අවම වශයෙන් වසර 10ක් ගත වෙනවා. කෙසේ වෙතත් ප්‍රංශ ජාතිකයෙක් සමග විවාහ වන හෝ පවුලේ සම්බන්ධයක් ඇති පුද්ගලයන්ට පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලිය තරමක් කෙටි වෙනවා. නමුත් වෙනත් යුරෝපා රටවලට සාපේක්ෂව මෙහි පුරවැසිභාවය ලබා ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. අවසාන වශයෙන් ප්‍රංශයේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ සොයා බලමු. ප්‍රංශයේ අධ්‍යාපනය සඳහා ඉතාමත්ම හොඳ රටක් වුණත් එහි වෙනත් යුරෝපා රටවලට සාපේක්ෂව වියදම් අධිකයි. ඒ නිසා ප්‍රංශය ලෝපුරා ධනවත් සිසුන් අතර ඉතාමත්ම ජනප්‍රිය ස්ථානයක් ලෙසින් සැලකෙනවා. එහි සාමාන්‍ය උපාධියක් සඳහා වසරකට යුරෝ 2700ක්ද මාස්ටර් උපාධියක් සඳහා යුරෝ 3700ක්ද වැය වෙනවා. ප්‍රංශයේ ස්ටුඩන්ට් වීසාවක් සම්පූර්ණ වීමට IELTS ලකුණු 6.3ට වැඩි අගයක් තිබිය යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර සිසුන්ට ප්‍රංශය තුලදී සතියට පැය 20ක් දක්වා පාර්ට් ටයිම් ජොබ් කරන්න හැකියාව පවතිනවා. ඉදිරියටත් මෙවැනි රටක් පිළිබඳ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.